ර්ම ශෝනයට ප්‍රථමේ මල්වටිය සොමින්න් වහන්සේට අතකස්වා බුදුපියාන් වහන්සේට පූජයකිරීමට අද. ඒවගේම දැහැත්වටිය ස්ොමින්න් වහසට පිළිගන්න. සමන්තා චක්හවාලේසු අතරාගච්චන්තුදේවතහා සද්ධම්මං මනිරාජස්ස සුනංතුසගහමොක්හදං දම්මස්සවන කාලු අයං බදන්තා දම්මසවන කාලු අයං බදන්තහා ධම්මසවනකාලු අයං බදන්තහා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්ධස්සේ, නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්සේ. කම්මස්සකාමානව සත්තා කම්මදායාදාකම්මයුුණ කම්ම බන්දු කම්ම පටිසරණා යංකම්මං කරිස්සාමී කල්්‍යානංවාපාපකංවා තස්සදායාදුූ. භවිශෂමීතිති ඒමාගේ සාමීයු භාග්‍යවන්තු අරියත්තු සම්මාසම්බුදු රජානන් වහන්සේට මම නමස්කාරකරමි මාගේ නමස්කාරයවේවා. සාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ උත්තමෝ අවපෝධඥානයට, මාගේ නමස්කාරය වේවා මහා්‍යවතුන් වහන්සේගේ අවුරසපුතත්‍රභාවයට පත්වී වදාල සාරීපුත්‍රදි ආලෙ මහා සංහරත්නයට මාගේ. නමස්කාරයවේවා සාදුකයන්න ශ්‍රද්ධාවන්ත සත්පුරුස කාරුණික පින්වත්න ඉතාමත්ම වාසනාවන්ත උතුම් කාලපරිච්චේ දෙයක් මේ ධරමශ්‍රවනී සිද්ධ කරන වෙලාව ඔබ හැම දෙනාටමත් දේශකයන් වහන්සේටත් අපමන අනුසස් ලැබෙන වටිනාම් අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පහිටආධාර කරගෙන ඔබ අප හැමදිනාටම මහත් කුසල් උපදවාගන්නට ලැබෙන වාසනාවන්ත අවස්ථාව. බුදුරජාණන් වහන්සේ බිලූකීහි පහලවීම නිසා පින්වත්නී මටත් ඔබාප හැම දෙනාට්‍රමත් ලැබිච්ච ලොකුම ලාභය තමයි මේ සද්ධරම දායාදය ලැබීම. න භාග්‍යවත් දේශනාව දෙසට හිත යොමු කරලා බලනකුට බුදුරජාණන් වහන්සේ තරම්. ඔබාප හැම දෙනාගීම ජීවිත සැනසිලිවත් බවට පත්කරන්නට උත්සාහ දැරු උත්තමයන් වහන්සේ නමක් තවත් මේ තුන්ලෝකෙන් ස්වාගන්නට පුළුවන්කමක් නෑ. එනිසායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනය. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ පදමයෙන් වදහල මේ ගම්බීර ධරමය එදා අප්‍රමාණ පිරිසකට සැනසීම පිණිස පැවතුනා ජීවිතවලට පදිංචි කර ගත්තු පිරිස ඒ තුළින් නිවී සැනසේ ගත්තා. වසර දෙදහස් පන්සිය ඉක්මවාලන මේ වාසනාවන්ත කාල පරිච්චේද විසෙක්විල සතවරශය මුල් කාලපරිච්චේදී ඔබට අපට තවමත් මේ ධර්මදායාදී දායාදකරුවන් බවට පත්වන්නට වාසනාව ලැබීම ලොකු මහක්යක් තිනිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනය ශක්ති ප්‍රමාණයෙන් සිල්වත් ගුණවත් සුපේශල සික්ෂකාමී පිළිවෙත් ගරුක මහා සඟරුවන සද්ධරම ගංගාවකවාගේ පවත්තුවාගෙන අවදින් මේ දකුවාම මේ සම්බුද්ධ ශාසනය චිරස්තතිය පිණිසවුන් වහන්සේලා ශාසන කරණයේ දෙන අවස්ථාව. දෙනිසා එවැනි උතුම් සම්බුද්ධ ශාසනයක තමයි අද මේ දායකත්වය දැරු සත්පුරුසය උපාසිකාව ප්‍රධන ඔබ අප සෑම දෙනාම මේ සම්බුදු සසුනෙකු සල්ල පදෝගන්න. එනිසා අපි මේ දේශනාව තුළින් ධර්මශ්‍රවනය තුළින් ඔබ හැමදිනාටමත් දේශකයන් වහන්සේ වසයෙන් අපටත්. අප්‍රමාණ ආනිසංස කාමාවචර ආනිසංස වගේම ලූකූත්‍ර වසයනුත් අපට මහත්තු උපකාරයක් ලබාගන්නට මේ දේශනාව උපකාණවේවාගෙන් අදහ ඇතිචරගන්නට ඕනේ. ධරමානු ශාසනාවක් ශ්‍රවණය කිරීමහිදී ස නම් සකස්වය යුතුද යන්න ඔබා ඉතාම තදින් හොඳින් දන්නා කරුණක්. නමුත් මේ මොහොතේදී අපි භාවනාවකට සමවැදුනාක්වාගේ ධර්මානස්මතික් භාවනාව සිතේ වැඩෙන ආකාරයෙන් ධර්මශ්‍රවනය කරන්න ටෝබනා වෙනවා. කල්ප ගණනින් සතරාපාදුකින් ගැලවෙන්නට නෙවන්දකිනා ජාති දක්වාම ප්‍රඥාව ඔබාසයෙන් පිරිච්චි නුවනින් පිරිච්චි ධර්මඥානෙන් පෝෂණයවිච්ච පහසත්විච්ච හිතක් ලබන්ට උසලවිපාකයක් මේ ධර්මශ්‍රවන කුසල විපාකය ලැබෙන්නේ. එනිසා පින්වත් අපේ බුදුරජාණන් වහන්සේ මෙලොව පහලවීමෙන්ම මුළුමත් සදේවක ලෝකවාසී සත්තුයන්ගේ මෙලවයහපත පරලුව සුගතිය සාන්ත නිවන පිණිස මේ සම්බුද්ධ ශසනය ප්‍රතිෂ්ඨාපනයකොට වදාද. එහෙනම් අද මේ ධර්මශ්‍රවනය බප හැම දෙ නාටම දෙලොව ජයගෙන සසරින් නිදහස්වීම පිණිසයිගෙන අධිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. එනම් තමන්ගේ සිත නානා දිසාබාගේ යොමු කරන්නේ නැතිව ධර්මන්වය පැහැදිලා ධර්මාදර්ශ ක්‍රමයට ධර්මය කෙරේ සිතැි හිටවාගෙන ධර්ම ගෞරවේ ඇති කරගෙන ඒ කාන්ත සපති වශයෙන්ම අපට මේ ලෝතුරු ධරමයේ පිහිට අනන්තයි අප්‍රමාණයි මේ ජීවිත සසර ජීවිතවලත් ලබන්ඩට උපකාරවේවාෙන අදහස් ඇතිවෙන්නට ඕන. ඒ ගෞරවේ ශ්‍රද්ධාව ධර්මය කරෙන් විශ්වාසය ඇතිව. සීලයක පිහිටා ගන්ට යදනා. ඉතිේ නිසා සිල්වත් වූ ඔබ සීලයේ පතිට්හාය නරෝ සපෝ චිත්තං ප්ඥංච භාවයක්. එනම් අපට, ධර්ම ප්‍රඥාව උපදවා ගන්නට මහෝපකාරවන උපචාර ධර්ම සියල්ලම දැන් සම්පූර්ණ කර ගත්ත සිල්වත් වුණා සීලේ පිහිටා ගත්තා. ප්‍රයාාාවච්ච කුසල සංඛ්‍යාත වත් පිළිවෙත් ධර්මයන් සිද්ධ කළා දැන්වේ ගෙවී යන තප්පරයක් වාාසාම අපේ සිත නත නිවන සඳහාලනු ලැබෙන උතුම්ම අමාධර්මයෙන් බිදක්ෂවනය වෙනවා. ඉතාමත්ම වටිනා උතුම්, ධර්මකොට්ට හාසයක් ම ඉතාක් හිටි මමාතෘකාවක් වශයෙන් යොදාගන්නට දුනේ. ලොවතුරා තතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේ ශ්‍රීමක පත්මයෙන් වදාහල බුද්ධ වචනයක්මයි. චුල්ලකම විභංග සූත්‍රාන්ත දේශනාවේහි බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාකයන් පිළිබඳව කුසනා කුසල කරම විපාකයන් පිළිබඳව එහි දක්වලා තියෙන කරුණුස්සල්පයක් බොහොම සරලව අද අපේ ජීවිතේයට මේ ධර්මාණු ශාසනාව තුළින් එක අසු කර ගන්නවා නම් බොහොම වටිනා උපකාරක ධර්මයක් බවට පත්වෙනවා. කම්මං සත්‍යේ විභජති යදි දංහිනම් පනීතතා, කම්මස්ස කූම් කම්ම දායාදා කම්ම යෝනයේ කම්ම බන්ඳුව කම්ම පටිසර. ලොවතුනා බුදුරජාණන් වහන්සේ එදා සුභ කියන මානවකතුමන් එහමට තන් තරුණයා උදෙසා වදාල, ප්‍රශ්නෝතර දේශනාව සුබ පුත්‍රයා පෙල්ලි බඳව අපි ඔබ අහලතියනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලෙහි බොහෝම මසුරු මනුෂ්‍යයක් තමයි තෝදීය කියන බ්‍රහ්මණතුමා.ඒ තෝදයේ බ්‍රහ්මණතුමාගේ සුභ කියන තරුණ ඇම නැත්තං සුබ කියන මානවක පුත්තරයා වෙනුවෙන් කරුණු දාහතරක් මුල් කරගෙන මේ සැපදුක් විපාකයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාල වටිනාම ධර්ම කොට්ටහසයක් මේ තුළින් පෙන්නලාදිලා තියනවා. දෙනිසා අදටත් හෙටත් මතුවටත් සසරටත් අපි හැමදාමත් අප ජීවිත කුසලේ පිහිටුවාගන්නට අකුසලයෙන් වැහරවන්නට මිදේශනාව ඒ කාන්ත සත්‍ය වශයෙන් මහෝපකාර වෙනවමයි. තිනිසා. කම්මන් සතතියේ විභජතිමේ සත්වයා කරමයට අනුව තමයි බිදිලා බෙදා දක්වලා තියෙන්නේ. කම්මන් සත්්‍යයේ විජති යදි දංගීන පනීතතා. හීනවශයෙන් සහප්‍රනීත වශෙන් සැපවශයෙන් දුක්වශයෙන්. කොහොමද කම්මස්ස කෝම්මහි කම්ම දායාදා කම්ම යෝනී කම්ම බන්දුව කම්ම පටිසරනු. කම්මස්ස කෝම්හි එන සකීය කරගෙන මෙලව උපත ලබන්නට නු්‍යයක් වන්නට පුලුවන් දෙවියෙක් වන්නට පුළුවන් තිරිසං ගත සතෙක් වන්නට පුළුවන් කාමරූප අරූපාදීමේ ලෝකත්‍රී හටගන්නා ඔස්්‍යලෝම සත්වයන් කරමයස්කීය කරගෙන තමයි උපත ලබරතිෙන් එනම් කම්මස්ස කෝම් හී කළගැන තමන් කරමය මුල් කරගෙන උපන්න කියෙන එකයි. මනුස්‍ය ජීවිත හා බැලුවහාම ද අපට පේනවා කුසල කරමයදද අකුසල කරමයද සොකීය කරගෙන තින මනුෂ්‍යෙක් වන්න කුසල කරමයක විපාකයක් වශයෙන් තමයි මනුස්ස ජීවිතයක් ලබන්නේ. ඒ මනුස්සමයේ ජීවිතේවද අඩු වැඩිකං වෙනස්කම් තියන හැමෝටම එකහා සමාන නෑ. හෑම මනුෂ්‍යයෙක්ම එකහා සමානද රූපයෙන් සමානද නෑ දැනුමින් සමානද ඒත් නෑ. ඒවගේ වත් පොහසත්කම් වලින් ධනදාහන්නින් ඒත් සමාන්‍යය සමානයි. මේ මනුෂ්‍යගේ තියනවා බෙදීමක් වෙනසා තියනෝ. විභචනයක් තියනෝ. ඇම් මේ මනුශ්‍යමයේ ජීවිතය වාසනාවන්ත බවට පත්කරගන්නට මෙන්න මේ කාරණ අවමනයි. නුවනුවූමනයි. නුවන අවශ්‍යයි. ඒ වගේම පින අවශ්‍යයි. උත්සාහය අවශ්‍යයි. ඥාන ගුණ දන කියන මෙන්න මේ කරුණු මනුස්්‍යයකි ජීවිතයේ සාර්ථ කර ගන්නටු දවෙනෝ. නුවන වදිනම්. ධනයක් නැත්තං ගුණවත්කමක් නැත්තන් දුසීලනම් ඒ ජීවිතයේ අර පිරිහිලා යන පුර පද රස චන්ද්‍රයා බැස යනවාවාගේ මහ කලු වලාවකට ැහෙලා යන චන්ද්‍රයාවාගේ නොපෙන යන්නට පුළුවන් ඇ අන්න ඉනිසාවෙන් ඥාන ගුණ ධන කියන මෙන්න මේ සම්පත් ලැබෙන්නේ කුසලයක විපාකයක් වශවෙන්. න කුසල විපාකය ස්වකීය කරගත්ත මනුෂ්‍යෝ ත්‍රිහේතුකව උපත ලබනොත්. අලෝබාද්වේශ අමෝහ කියන සිතකින් උපත ලබලා විජීවිතය භාසනාවන්ත බවට පත්කරගන්න ලෞකික වශයෙන් දියුණු වෙනවා. එළඟට අධ්‍යාත්මික වශවයෙන් දියුණුවට පත්වෙනෝ. ත්‍රිහේතුක පතිසන්දිලාබිහිව උපන්නා නම් වජීවිතයේ සත්පුරු ශාස්ත්‍රයයක් සද්ධර්මශ්‍රවණයක් නිසාවෙන් සෝතා පන්න පලට සක්‍රදාගාමි පලයට අනාගාමි පලයට අර්හත්ඵලය කියන ආධ්‍යාත්මික ගුණධරම උත්තරිය ධර්ම දියුණු කරගන්නට පවා වාසනාවන්දගෙනෙක් වෙනවා මයි. නිනම් ලෞකික වශයෙන් දියුණ වන්නටත් ලෝකෝත්‍රර මේ වශයෙන් දියුණු කර ගන්නටත් තම චිත සන්තානයේ උත්තරීතර ස්ථානයන්ට පත්කරගන්නටත් මේ ප්‍රඥාව කියන කාරණය තාමත්ම වැදගත් වෙනවා මහෝපකාරුව පවතිනවා එසේ නම් පින්වත් මේ කර්ම ශක්තිය කොච්චර දුරට බලපානවද බලන්නද මේ ජීවිතේ ඒ කර්ම ශක්තිය කුසල මේ පැත්තෙන් බලවත් කරගත් දහාම දුකාඩුයි. සැපවත් ප්‍රතිපදාවක දහම වහා අවගෝධ කරගන්නට පුළ සුකා ප්‍රතිපදාකිප්භාවිකඥා. සැපවත් ප්‍රතිපදාවේ ගිහින් ඉතාම ඉක්මණින් හ ප්‍රඥාවකින් මේ ධර්මය අවබෝධ කර ගන්නට එදා සාාසනය කුයිතරන් වාසනාවන්ත ජීවිත ගතකරපු උතමයන් වහන්සේට ලැබුණද බලන්නහ සාරීපුත මහරහතන් වහන්සේ මහා මෞද්ගල්යාන මහරහතන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ උහන්සේලා මහා සාරකුලවල උපත ලැබවාන ධනීෙන් ආඩ්‍යයි උනේෙන් ආඩ්‍යයි පරිවාර සම්පත්තිෙන් ආඩ්‍යයි ඕෝම සැපසම්පත් විඳපුජීවිත ඒ මහා සම්පත් විඳලා ඒ මහා සම්පත්ත් හරින්න තරම් ප්‍රඥාවක් දියුණු වෙලා තිබුණක් දැඇද ගුඩේ වෙලාවට බැලුවහාම මහා සම්පත් නෙවේ සාමාන්‍ය සම්පත්්‍යයක්වත් අහැරගන්න බැරුව කොච්චරණක් දුක්විදින සත්වය ඉන්නවාද. එනම් අහස උසට ධනය ලැබුණත් අර ප්‍රඥ්‍යාවන්තය ධරම ප්‍රඥාවෙන් යුක්ත නිසා සෙල්ල අතහරන්නට තරන් ක්ෂයක් බවත්වෙනවා එ ඒ දක්ෂ බව කෝසල්ලෙ ගුණේ වැඩෙන්නේ පිනත් එක්ක පිනත්. එනම් අපට පේනවා ලොෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව මේ පින තරං කුසලය තරං කර්ම ශක්තිය තරන් මේ සත්තුවයා සුගතියට දුර්ගතියට නිවනට පත්කරන වෙන ධර්මතාවයක් අපට දකින්නට පුලන්කමක් නෑ. සත්තුයහා විසින්ම මේ ජීවිතයේ වෙන්නට පුළුවන් පූර්ුව ජීවිතය වෙන්නට පුළුවන් තම තමාගේ නැන පමණින් කළ කුසල් ඇති බව තමන්ගේ ජීවිතයට මහෝපකාර වෙන වය කෙනෙකුම්න් වහන්සේ පෙන්නොල දුන්නා. න කර්මය සොකීය කරගෙන මෙලෝ උපන් අපි ඒ කර්මයට අනුව යම්ප්‍රමාණයකට අපේ ජීවිතය පවතිනෝ. එතට කම්මවාදී දේශනාවක් වේ බුදුරජාණන් වහන්සේකි දේශනාව. කර්මය සොකීය කරගෙන හරම මුල්කරගෙන උපත ලබන මේ සත්බයා නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රයෝග සම්පත් හෙම නැත්ත උත්සාහයේ වීරිය උපක්‍රමශීලී භාවේ මුල් කරගෙන. අකුසල් යටකරගෙන කුසල් වඩාද වුණු කරගෙන ජීවිත සාර්ථයක දකිනවා. මිලොව සාර්ථය කරගන්නවා පරලොව සාර්ථය කරගන්නවා සසර ගමන නිමාකරගෙන අමහා මහා නිවන ශාක්ෂාත් කරගන්නට වාසනාවන්ත වෙනවා. එ නිසා එවැනි ජීවිත එදා ශාසනය බැබලුණා සාරිපපුදත වාමීන් වහන්සේ මහම කලන් මහරහතන් වහන්සේ වගේ උත්තම චරිතාපදහන දෙස බලනකොට අපට පයෙනවා. ඊළඟට දේවදත්ත ස්වාමීන් වහසේ ගැනක් බලන්න දැවන් වහන්සේ මහෙසාක් කිජීවිතයක් ලැබූ පින නැතුව නෙවෙේ. අජාසත්ත කුමාරය බලන්න මහෙසාක් කිජීවිතයක් ලැබ පින නිසා කුසරය නිසා නමුත් අතර මඟදී අසත් පුරස ආශ්‍රයේ නිසා නොමක ගහි ලකුසල්දැන් විපාක විදිනෝ. එනිසා පෙර සසර පිනමුල්ලෙලා කර්මශක්තිය වසින් උන්‍ය ශක්තියක් මුල්ලෙලා උපත ලැබුවත් අසත්පුරු ශාශත්‍රයයේ නිසා නොමව ගිහින් අපහයට වැටනට පුළුවන්. එනිසා පිනතිබුණට මදි පිනම මදි පිනත් එක් කලා අපි ඩවශ්‍යකනත උපකාරක ධරම ගුණක් තියනෙන. ඒ අතරුව කල්්‍යයාන මිතර සම්පත්තිය කියන්නේ සවිශේෂී කාරණයක්. හම් පින්වත්න තමංසකීය කරගෙන කර්ම ශක්තිය ප්‍රදහන කරගෙන මෙලවූපන්න. ඒ කර්ම ශක්තියට අනුව කම්ම දායාදා කම්ම හන්දූ කම්ම පටිසරණ ඕහොම කාරණ කීපයක් කියෙව්වා. කම්ම දායාදා දායාදය කළ ගැනනි දෑවැද ජීවිතේ යම් කිසි දායාදයක් තියෙනව කියලා කියෙන අපිටම බෞ්තික දායාදයක් කියලා මිලමුදල් දන දාන්නේ. එඒ දායාද මුල්කරගෙන අපිට සැපවත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්. දායාදය තියෙනවනම් ඒක මුදල්ලන්නට පුළුවන් වෙනයම් ධනයක් වන්නට පුළුවන්. ඒ යාද බෞතික ධනය දායාදේ නිසා දායාදකරවා එන් සැපයක් විඳෙනවා. කම්ම දායාදා. කර්මය නැමති දයාදය කරගෙන කුසල කර්ම දායාදය සකය කරගෙන ජීවත්වන සත්වයාට හරියටර මවක තම එකම දරුවා යම් සේ සුරක්‍ෂණය කරනවාද. ආරක්ෂා කරගන්නවාද. මෙැස්ෙකුට මදුරියෙකුටත් වහන්න නොදී රැකගන්නේ. ආං ඒවාගේ අපේ ජීවිත භවයෙන් භවය ජීවිතයන් ජීවිතය සසර ගමනිද ආරක්ෂා කරලා සැපේට පත්කරවන ශක්තියක් මේ, කම්ම දායාදී තුළ කුසල කර්ම දායාදී තුළ තියනවා. රකුසල පැත්ත කම්ම දායාද අකුසල පැත්ත කොහොමද දුක් විපාකය පිණිස පවතිනවා. චක්කන්න වහතුව පදන්න කරත්තය බෙඳී ගුණා කරත්තය ඇදගෙන යනවා. යම් දවසක නතර කරන තුරු අර දුක්්දිදිී පීඩාදිදිී අර බර පටව ගත්ත කරත්තය ඇදගෙන ගුණා යනවාගේ අපි කරපු අකුසල කර්ම විපාක ගන්නම දුක්විපාක විඳවිද සසර ගමනය යනවා එකත් දායාදේ ඒ පු්න්නවේදායාදයක් නෙලි. එනිසා පේනවා එහනම් අපේ දායාදය හොඳ වෙන්නට ඕනි දායාදය නර්කදායාදයක් වුණොත් එන කුසල් පැත්තිෙන් වුණු දුක්විපාක තියනවා. කම්ම බන්දු බන්දුු කියල කියන්නේ ඥාතිවරයාට කියන නක් ජාතිය ඥාතිය කිය කියක ුද සහලේ ඥාති කියලෙ නොනේ නද මව් පාර්ශවේ ඥාතිීන් නෝ පිය පාරසවේ ඥාතිීන් නො ඉහලට පහලට නේද හතර වරිගයක් කියලා කියන්නේනේ එතකොට අන්න ඒ ඥාතීන් අපට නැති බැරිවෙලාවට දුකක් විපතක් පැමිණි වෙලා වෙදි අපේ ජීවිතයේ ඒ දුක් අස්වසාලමින් අපේ ජීවිතයට උදව් දෙන ආධාර දෙන උපකාර කරන පිරිස ඥාතිය කියන්නේ කියන්නේ අපේ දුකයේදී ඔවුන්ට උනුුවෙනවා හිත උනු වෙලාට ආදහර උපකාර කනවා අනුග්‍රහදක්වනො. එතකොට මෙන්න මේ ඥාතියා කියන හාරණය අපිට නැතුවම බඥාතීන්ට ඕනෑ ඥාතිීන්ට ඔන් හැබැයි ධර්මිහිදී තවත් ඥාතියකින්න. විශ්වාස පරවා ඥාතිය එ විශ්වාසවන්තයා තමයි උතුම ඥාතිය බවට පත්වෙන්න සමහර ඥාතින්නේ අපේ මගේ පැත්ති ාතින්වා ත්දගගේ පැත්ති ඥාති න්න ආචික පැත්ති ඥාති න සියගේ පත්ති ඥාති කිනේද එ ඒ සංකට ූමනා වෙලා වෙදි ඒ ඥාති නො ඥාති වෙලා ඉන්න ඇතින්නවා. එහමති ඥාති නොඥාති එගේ කටනවා ඉන්න එවැනි ඥාතිගින් වැඩක්නෑ දුකේදී නැති ඥාති සැපේදී මුකටද ඇ සැපේ දින ඥාති ඕන තරම් ඉන්නවා නැති ඥාතිත් සැපේදී දුකේදී විපතිදී ඇති ඥාතිත් විශ්වාස පරමාඥාති විශ්වාසවන්තයා තමයි උතුම ඥාතිය කියලා බුදුරජණන් වහන්සේ පෙන්න්න එම් හැබැයි කොමනත් ඥාති අපට ඉන්නේ එක සැපයක් ඒනම් කම්ම බන්දු බඳු කියන්නේ ඥාතිවරයට නං එනම් කරමේ නෙමති ඥාතියාත් අපිත් එක්ක නිතරුවම අපි පසු පස අපි අත් නොහැර අප ලගින්ම න්නවා ආි යඩකිවට යන්න නෑ ඉන්නවා. එම යන්නකට බෑ. ඒ ඥාතිය හරියට චායාව අනපායින කයි වගේද අප පසු පස එ හෙවනැල්ලක්වාගේ එනවා. හෙවනල් කියන ලැබින්නේ හොමද අපි ගමනක් යැනකට අපික් න කවුද හෙවනැල්ල යනවා. අපිත්තක්ක යන හෙවනල්ලට තරජන ගරජන කල ඉන්ඩිපා නවතින්න්න හොමකට නති නොද ඒව නවති ඉන්න නෑ. අපි නැවතුන තැන හෙවනල්ක්? නාවත්ය නව අන්න එහ නම් පන්නවත්නම ඥාතියත් එහෙම තමයි අපේ හෙවනල්ල නැමති ඥාතිය කවුදම කම්ම බදු බඳු කියලා නමුත්තින්නේද බන්දුු මහත්මමා කිය බඳුමති නුවර කියල තිබුණේ එනම් බන්දු කියලා කියන්නේ ඥාතියට එනම් කරමය නැමැති ඥාතියා අපි අත්තරරින්න අපි අත්තරරිියත් ඉඩපා ඉඩපකොට ඇැතිවෙන්නේ නෑ ද අපිට කුසල විපාගයක් හම්බ වෙන. සැ විායක් හම්බේන අපි ද සුවිපයක් ඇදන කියලා ඇ පස ගම්ම කකට එදුනැයි කියමකෝ අනි එත ඩේකින් හම්බයනමනවද ලක්ස දහයක් ලක්ෂ පණකෝම් හම්බේ එපා එපාපට එපා ඕන්න ඒම කිය නොද එපැගේ නොද එපැයි කිය නන සැපවිපාගයක් හම්බයෙනකොට එපා කියන්නේ දුක්විපාග හම්භයනකොට අ ඒක නං එා සැපවිපාක නංකාරයක් නෑ දුක්විපාක නං අපට එා හම පැ කිවේ කියල දුක් පාග නැතිවෙනවාද නැතිවෙනවා නැතිවෙන ඒවා හොඳට හබ වෙනවා ඒ නිසා සැප දුක්හි අපි විපාක විඳනවා ඒවා කර්ම ශක්තිහි විපාක වශයෙන් පෙන් ාත්නේ එතකොට දැන්කිව්වා සොකීය කරගන්නේ කර්මය ඉළඟට ඥාතිය කරගන්නේ කර්මශක්තිය ඉළඟට දායාදය කරගන්නේ කර්මශක්තිය සම්මන් සත්‍යයේ විභාජති යදිදන් හිීනම් පනීතතා. ඒ කර්මශක්තියම අපට සැප පිණිස ප්‍රණීතයි කියනවා. දුක පිණිස හිීනයි කියනවා. එ සැපදු විපාක වශයෙන් මේ කර්මශක්තිය අප පසු පස අතරක් නෑර පැමිණෙනෝ කෝමද. සත්වයා ඒ කුස ලේවේවා, අකුස ලේවේවා ජීවිතයේ සිදු කළ හැම් පස්සේ. තතෝ නං සුකමන්වීතිී ඡායාවන පායනි. තතෝනං දුකමන්වීතියේ චක්කංව වහතෝ පදන්. න තතෝ නං සුකමන්වේතිී. තතෝ ඒ කරන ලද කුසලට අනුරූපීව සුකමන්වීතිය සැපේව සුකයම ඔ ඕ ඇය පසු පස එනවා. දුකස් සැපත්ේෙම ඒ නං මෙන්න මේ. කුසලේවේවා අකුසලේවේවා විපාකය ඉදිරිපත් වෙන්නේ තමන් පසු පසේන හෙවනැල් ලක්වාගේ. යන්න ඒ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ අු ැන දේශනාකොට බදාළේ අකුසල් බෑහර කරන්ට කුසල් උපදවගන්ට. කුසල් උපදවා ගත්ත හැම පස්සේ ඒ විපාකය සැපයි සැපදායකයි. දැ බලන්න මේ සුභ මානවක තුමාගේ ජීවිතය ගැන. දැ මේ සුභමානවක තුමා කොසුල් දනව වේ. එතුදී කියන ගම්පීසේ එමතන් ජනපදයේ ජීවත් වනේ මෙතුමගේ තාත්තා ග්‍රාමේ නම්ම ලැබුණන තෝදය කළ වෙනත් නක් තිබුණේ නමුත් ඒ ග්‍රාමය නම තෝදය කියන ඒග්‍රහමිහහි ජීවත් වනේ ඉති රජ්ජුරුවෝ නියංගම් එ නොයෙක්විදිී පරිත්‍යා කරනවානේ නින්දගම් වශි ගම් නියම්කම් ප්‍රධානය කරනවා ඒ ඒ බ්‍රහ්ම නමනැත් බමුණට ජුරෝ ප්‍රධානය කරපු ගම තමයි තෝදය ගම දෙනිසා තෝදයගේ බ්‍රහ්මණ කියලා හැඳුන්වා මෙතුමා බොහෝම මසුරු මනුස්්‍යෙක් ොහොම ලෝබයි හනි ලෝබයි දුගේ මගේ ආචකයකුට මෙැසි මදුරුවෙකුටත් යමක් දින්නඩ කැමතින හොම ලෝබමවනුසය ඉතින් මේ එකම පුත්‍රයක් සුභ පුත්‍රයට හොඳට ත්‍රවේදී ගැන් හොඳට සිල්පඥානයේ ත්‍රවේදය හොඳුවට ගැන්වා මුණොත් ඒවගේ හොඳ ඉගෙන කෙන තිවුුණ ්‍රරිබේද ප්‍රාප්යි හැබැයි මහාමිත්‍යආදෘෂ්ටික මනුස්සේ දීමේ ආනිශංසේ විශ්වාස කරන්න මෙලොව පරලුවක් ගැන විශ්වාසයක් නෑ බලන්න බුද්ධ කාලෙත් එවැනි පිරිස්කොච්චර පිරිස්තලය වු අදම තෝදී බ්‍රහ්මණතුමා හරීම ලෝබයි මසුරුයි හැබැයි එඇයිගේ මසුරුකම නැවතුනේ නැහැ දරුවටත් බෝ කලා දරවාට විශේෂිත අධ්‍යාපනයක් ලබා දුන්න විශේෂිත අධ්‍යාපනයක් ලබා දේල හැම මාසිකම දින පහළොවකට වතාවක් අඩ මසකට වරක් හරියට පූය කරනෝගේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා දින පහලෝකට වරක් මේ සුබ පුත්‍රයාට අවවාද පන්තියක් කරනවා මොකද කරන්නේ අවවාද පන්තියක් නෑදෑ ගින්නල නෑදෑයු ඥාති මැද මේ සුබ පුත්‍රයාට පුතේ මේ වටිනා අවවාදය ඔළුවට ගණඩ මොකක්ද ගණ්ඩ කියන්නේ. මේ කරන අවවාදය තාත්ත දෙනව හොඳ අවාදයක්. සඳුන් කියල කියන්නේ බොහොම වටිනා ද්‍රව්වයක් සඳුන් දන්නවාන සඳු. මේ සඳුම් අපි මුුණ ගහනව සරී ලප කැලල් වකා ගන්න ගාන වුෂධද සඳහා යොදාගන්න ආලිප කරනවානනි. මේ සඳුම් බොහොම වටිනා දෙයක් පුතේ ඔන්න අවාදය. මේ සඳුන්. කෑල්ලක් බොහොම මිලයි. ඒවගේම බොහොම සුවදයි. මේ වටිනා සඳන් විනාස කරන්නේ නෑ ඥානවන්තයා මොකදද කරන්නේ. සදුන් කෑල්ලක් ඇරගෙන අවශ්‍ය වූ විටකෙද ගල ගානවා ඊළඟට යාලේප කර ගන්නවා. ඒ අවශ්‍ය කාරණයට. ඉ සඳන් හැම කෙනෙකුටම දෙන්නේ නෑ. සඳු කෑල්ලක් හැම කෙනෙකුටම දෙන්නේ. නෑ බොහෝම පරිසං කරගන්නට ඕන. ඉඳ සඳන්වල වටිනාකම වැඩි අන්නේ වගේ තමයි. මගගේිපුතයේ සුභහ උබත් හොඳට ඔලුවට ගනින් ධනයත් ඒ වගේ තමයි ඒකාල කහවනුනව අදන රුපියත් ලංකාවෙනම් භාවිත රුපියයා එතකොට එහෙම නම් දෙන්ට එපා දුගියකුට දෙන්නඩ එපා මගේකුට දෙන්නඩ එපා ජාචකයකුට දෙන්ඩ එපා සැමනම් බ්‍රාක්්ණයකුට දෙන්ඩ එපා කිසි කනකුට දෙෙන්ඩ එපා අඩ වටිනා කියන අවවාද පන්තිය සඳන් ඉවර වෙනවාගේ සුන් ගලගාන්න ගලගා් ඉවරවෙනවාගේ මේ ධන ඉවර වෙනවා එනිසා දුගී මගේ යාචක කිසිවෙකුටත් කිසිවත් දෙන්ඩ එපා උඹත් බෝම පරිස්සමින් පරිහරණය කරපා ඔන්න තාත්දක අවවාද වටිනවනේද බොහෝම වටිනවා. තව උපමාවක් කියනවා මේ වේය කිය එන පුංචි සතහා පස් බිඳ බිදගෙනරල මහා තුමසක් බඳිනව වගේ පුළුවන් තරංකතුකරන්න පුළුවන් තරන් එකතු කරඩ එකතු කරඩ එකතු කරන්න එකතු කරන්න දෙන්ඩ එා බොහොම වගේ නේද. බොහෝම අගේ ඇති අවවාද පන්තිදි මේ දරුවත් පෝෂණය වනේ වැඩනේ හැදුනේ ඔය අවවාද පන්තියක් තික් කලාා. මේල මෙය තරුණවහිදීම තෝදගේ බ්‍රාහ්මණතුමා පරලුව ගිය. ඔොයදග පරලුව ගිය මැර වුණා මේිය පරලුව ගිය. මේ පරලුව ගිය මේ තෝදීය බ්‍රාහ්මණතුමා බොහම ආදරියෙන් සුරතලෙන් හදා වඩා ගත්ත සුනකේක් වන්න බලු පැටියේක් ෑ අදත්වය ගෙවල් වල නේද හදන්නේ සුනකිවේ මහදන්නේ ඔය කැලෑ ැවිදි දඩවත ඇවිදින සුනකවනවේ ඔය ඒක නම්බලින් නේද ඉන්න ට රාජවල ඉදන් අරගෙන විදිල හදන න්යක හොඳ සුනකේෙක් වුුණා මේ සුනක පෝතකයා තෝදයිය බ්‍රාක්්මණතුමාට හරිම ප්‍රියයි මනාපයි හරිම ප්‍රියයි මනාපයි බොහොම ප්‍රියයි මනාපයි. ඉතින් දවසක් මේ සුභහ පුතරයා දැගිති තාත්ත මලා තාත් මැරුණා මේ තාත්ත මැරිච්ච ගෙදර ජීවත්ව සුභ සිටුවරයා දැ සුභ මානුවක තුමා සිටුවරයෙක්න තාත්තගෙන් පස්සේ මහාධනයකට එකම හිමිකරුව වුණා. මේ තෝදය ගිදර තෝද ්‍රාහ්මණ පුත්‍ර සුභ සිටුවරයා. මේ ගෙදර ජීවත්වෙන බලු පැටියට එහම නැත්දන් සුනකෑට මුොහෝම ඇලුම් කලාා ආදරය කළ ප්‍රිය කළ මනාප කළ. ආහාරපාන අනුභව කරන්න හෝම වටිනා කියන භාචනවල. නිදාගන්නෙත් මුොහොම සුව පහසු යහන්වල. දවසක් ලෞතුරා අපේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ. මේ තෝදයේ බ්‍රාහ්මණ තුමාගේ සිටු මාලිගිය ලඟින් වැඩම කරන වෙලාවා. වැඩම කරන වෙලා විදි අර සුභ පුත්‍රයා බොහම ඇලුම් කරන ප්‍රිය කරන මනාප කරන. මේ සුනකයා බුදුරජාණන් වහන්සේ දැකළ බුරාග නිස්ස රටවෙල පැෙන්න්න. බුදුරජාණන් වහන්සේට බුරන්ට පටන් ගත්තා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මද සිනාවක් පහළ කරලා. තෝදයේ එදත් මට බිරුවා නේද අදත් මට, බපුරණවා නෙවද කියල හැව මොකක් දැහැවේ තෝදයේ එදත් මට උඹ බිරුවා අදත් මට ඔබ පුරනවා මේ වචනය ඇහැනකොට මේ සුනකඇට ජාතිස් මරණ පහල වන ගේ ජාතිය සිහි වුණා ඉක්මනින් එතනින් ඉවතට ගිහිල්ලා අලු තවරගෙනමලිපාදරට වෙලා බොහෝම දුකින් ඉන්නවා. දැන් මේ සුනකයා බොහෝම දුකින් ඉන්නේ දාසය දැක්ක මේ කාරණේ බුදුරජන් වහන්ස කියපු කරුණ ඇවු සු ටුවරයා ඇවිල්ල බැල්ලුවක් ඉතර වෙලා කූුවෙන් දමගේ ළඟටයන ඇැගේ දවටෙනවා කූ මිසුනක පැටිය එම ඇත්ත මිසුනක පෝතකයකෝ දැන්න ගිහි බල්ලකොට මෙයා බොහොම දුකසයන්නවා. දාශයෙන් දශය මොක දවුුණන්නේ සිද්ධ ඇවා සිද්ධිය කිව්වා බුදුරජාණන් වහන්සේ මෙතනින් වැඩම කලා උන්වහසේ මෙන්නම මෙහම කිව්. දයේ එදත් බරවා නේදම් මට අද පුුරනවා නේදක ලැහැව එතකොට සුනකෑ ලැජාවට පත්වවෙ ලමත නි දුවල ගිය ගිින් ඔන්න අලුත්නාගෙන ඉන්නවයක ඇගේ ඉදන් හැම තැනම අලුත් තවරගෙන න්නවා මේක්‍රටක් කීත නරක් වුණා තෝදයිය කියලා ගැන මේ සිටුනිවසේ හිටිය මහා සිටුවරයා මහා දනවතා ම බලවත් කෙනෙක්නේ තාත්තනව දැ ුදුහාමුදුර හමත්තම් බුදුරජාණන් වහන්සේ කියලා තියනෙ මගේ තාත්තගේ නමනෙව තෝදය කියන්නේ මගේ තාතර නමුත් මේ බල්ලට කියනවා තෝදය කියලා තෝද එදත් මට බිරුවනේ අදත් බිරුවනේද ඉතින් මේ කාරණයම දෙකින් එකක් විසිඳගන්ඩ ඕනෑ බුදුරජාණන් වහන්සේ හමුුවන්න ගිහින් කියල හැව ඇතද ස්වාමීනි මේ කාරණය මගේ දාසය කිව්වා තෝදයේ කියලා මගේ තාත්තාමන්ත්‍රණය කරලා තියනවා එහම වෙන්න පුළුවන්කමක් නෑනේ ගේ තාත මහා ධනවතෙක් බලවතෙක් ඒවගේම මුහොම බලසම්පන්න කෙනෙක් ඉති එයා ඒ නිසා එම තැනකට යන්න එම බල්ලෙක් වෙන්න නැ කිව. අඒකකමක් නෑ සුබ දැගිතින් ආපිට හැරිල ගෙදර යන්ඩ ආපිට හැල්ල ගිදරගීල්ල හිට අලුතවරගෙන ඉන්න සුනකෑව අරගෙන යව නාවල පිරිසුඳ කරලා ය කැමති කැමති ආහාරපාන අනුභව කරවල උකුලතියාගෙන හිසා අත ගාන්න නින්දයන. නින්දයාගෙන එනකොට අආන්ඩ කණට එහෙම ලංකර ලඟ අට දැහෙ නැතින්න තාත්තයේ එදා මට නොපෙන්නපු නොකියපු නොදන්වපු ධනය එහෙම තියනවද කොයි හරි මේ මට නොකියපු නොපවරපු දේ තියෙනවදළ අහඩි කිව්වා. ඔය විදිහට නාවලගවල පෝල හිසාතකා නින්දයාගෙන එනකොට ඇහැව තාත්තයේ මට නොපෙන්න්න පු නොදන්නපු නොපවරපු යන් ධනය තියෙනවාද හනකොට මේ සුනක ඇකින් පැල්ල දුවගෙන දූගෙන ගිහි වත්ත පිටි හැම තැනම පෞවරුවාාන පටග පොලව හාරන්න පටන් ගත්ත.ඒ හාරණ හාරණ තැන අඩිය දෙ පොළව කයිනකොට කපනකොට රත්තරං උතුමැණික් සැලිපිටිං ව වුණ ඉතර පේනවා දැම් මේ කවුද කෞද්ද මේ සුනක පෝතකය බලපෙටිය කවද ඒ සිටු නිවසේ හිටපුූ මහා සිටා නම් තූදෙහි ්‍රාහ්මණ දැන් තරුණ ත්තකොහෙද හින්තියෙන්නේ. ගිහින්න් තිරිසං ලෝක මරණයෙන් පස්සේ දෙව්ලොව බම ලෝනේ ගහිලා තියන්නේ තිරිසං ලෝකෙ තිරිසං සතෙක් වෙලා ගෙදරම ඉපදිලා. ඉති ආය තේරුම් ඇරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් මේ සුභ පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන සිත පැහැදිලාඋන්වහන්සේකෙන් ධර්මකාරණ දා හතරක් සකස්වෙන විදිරට ප්‍රශ්න හැවා ඒදදි තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මහා මාතෘුකා කළ කම්මංසත්්‍යයේ විභජති යදිදං හීනප පනීතතා කම්මස්සකූම්මි කම්මදායාදා කම්ම යෝනි කම්ම බඳුව කම්ම පටිසරනාදි වස්සයෙන් සඳහන් වෙන චුල්ලකම්ම විභංග සූතතරාන්ත දේශනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් අනුජන දේශනා කළිය. එතකොට මජ්්‍යිමිනිකා අයුපරි පන්නාසකේ, කම්ම භංඟසූත්‍ර දෙකක් තියෙන මහාකම්ම භංඟසූත්‍රය චුල්ලකම භංගසූත්‍රයේ කළෙදර මෙහි ඉතාම සරලව සවිස්ත්‍රව මේ චුල්ලකමවි භංගසූත්‍රයේ කරම කරම විපාක පින් පව්කුසල් අකුසල් විපාක පිළිබඳව ඉතාමත්ම සරලව සඳහන් කල්ල දේශනා කළ තියෙනවා. එනිසා මෙන්න මේ සුභ පුත්‍ර යායමනෙත්න සුභ මානවයකයා ලූතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න අතරට අපට ඔබට අද ඉතාමත්ම වැදගත්තෙන කාරණාවන් පිළි බඳව අපිහිත යොමු කරන්නට ෝ නිසාමීනී බුදුරජාණන් වහන්සමි ලෝකීහි සමහර මනුෂ්‍යෝ ජීවත්වනෝ බොහෝම නිරෝ හොම නිරෝගි මිනිස්සු ඉන්නවා. එවගේ ස්වාමීනී සමහර මනුෂ්‍යෝ ඉන්නවා අධික තර නිධංගත රෝගා භාද අසනීපකං එමටයි. සහරකාය බොහොම ලෙඩදුක් රෝගවලින් බහුලයි. සමහරක් අය බොහොම නිරෝගී සාමී මොකදමීට හේතුව. සාමාන්‍ය එහෙම වෙනවනං දෙවියන් වහන්සේගේ මැවීමක් කරි වෙනන් ආනු භාවයක් න්න හැමෝට මෙ වෙන්ට ඕනේ. සමහර මිනිස්සු බොමල් රෝගී සමහාර මිනිස්සු බොහොම නිරෝගී මොකද හේතුව. අන බුදුරජාණන් වහන්සේට කරනු පහදාදමින් කම්මං සත්්‍යේවි භජතිමේ සත්ත්වයා සරව බලදහරී දෙවකුගේ බෙදීමකින් වෙනස් වෙනවා විභජනය වෙනවා නෙවේ. මේ මනුෂ්‍යයා ඇතුළුව මේ සියලල් සත්වො ප්‍රජාවම කම්මං සත්්‍යය හෙවි වජතිමේ කරමයට අනුවන්. තමා පෙර කල කීදේ අනුව තමයි විපාකය විඳින්නට වන්න එහනම් සසරදි කරුණාව මෛත්‍රිය දයාව ඉවසීම අනුකම්පාව පරූපකාරය ගිලානෝපස්ථානය ආදී සත්තු හිංසාවිෙන් බැහැරවෙලවාසය කිරම් අබේධානය ජීවිත ආරක්ෂා කිරීමම් ආදී කුසලයන් යම් සත්පුරුෂතමේ සිදු කලා නම් අන්න උපෝපන් තැන භව ජීවිතයක් පාසාම මහෝම නිරෝගිවන්ත ජීවිත ලබනවයගර බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එනම් හොඳ නිරෝගි ජීවිතයක් ලබන්ට උපකාර වන්නේ උන්න්නව කියන කුසල කර්මවල දීම සහරක් උදව ඉන්නවා උපත්තියම නිධංගත රෝග බහුලයි උපත්තියම නිධංගත රෝග බහුලයි ඒවගේම උපත ලැබොහැම් පස්සෙත් බොහෝ රෝගීන් රෝගාතුර තත්ව ඇන්ට පත්වෙලා ජීවිත අවසංකරන ඉන්නවා නිධංගත රෝග සුව කළ නොහැකි රෝග ඒ මකද ස්වාමීන ය සංසාරය සත්ත්ව හිංසාාව ආද අකුසල් කරම රැස්කරගෙන ඒ විපාක වසයෙන් දුක්වි පාක විදිෙනවා කෙනෙක බදුරජණන් වහන්ස පෙන්වා සමහාර මනුෂ්‍ය ඉන්න හරීම ප්‍රිය මනාපයි සමහර උදවිය දෙස බැලුවහාම මුණ දිහ බැලුවම එකවරක් බැලුවම තව දෙතුන් වරක් බලන්ට හිතන ඒ තරං හිත පැහැදෙනවාන දකි නොනේ ද අපි එම උදවීන්න ඕන දැක්කම ප්‍රියයි මනාපයි බොහෝම මයි එයාගේ මුුණ දැක්කම ඇති කියනවා අනේ දවස දෙකපාරක් දැක්කක් ඇතිකෙන සමහර උදවන්න අනේදීගන වස අවරුද්ගට එක වතාවක්ත් දකින්ට නොලබේවාගේල හිතනවා මුණ දැකුත් දවස කැද ැහැකි කියන සමාරක්ක අපි නතිනමු අප ඒඇව දැකුත් දවසම කැදන හැයි කියෙනගෙන කැද නැති කියෙනගැන විදවසම අවාසනාවන්තයිගෙන හිමයත් තින්න ඇත හැ බැව. දැක්කම නැවත නැවත දකිින්ට ප්‍රිය නෑ මනාපනෑ ප්‍රිය මනාපනය මොකද ස්වාමීනී හහිම වින් හේතුව සමාරක් අය හමාරක් උදවිය බෝම පියමනාපයි රූපසම්පන්නයි සමහරක් අය අප්‍රියයි අමනාපයි. දැක්කම කැමතිනෑ දකින්ට ප්‍රිය නෑ. සසර මෛත්‍රී විහාරීව වාසය කිරීමෙන්. දයාව කරුණාවෙන් යුක්ත වාසය කිරීමෙන් මෙත් වැඩීමෙන් වාසයකරපු පිරිස උපවඋපන් ජීවිතවල ප්‍රියමනාප රූපසම්පන්න ජීවිතයක් ලබනවා සාදුකයන්. ආකරස පරිබව කරමින් නිින්දා පහස කරමින් නිතර ගැටෙමින්. වාසය කරන උදවිය උපඋපන්තැන විරූපීව උපත ලබනද මේ විදිර කරුණු දදා හතරක්. ඔය සූත්‍රාන්ත දේශනා විද බුදුරජාණන් වහන්සේ සුභපුත්‍රයාට වදාලා එතුමා මේ දේශනාව අහලා ධරමාව බෝධයට පත්වන්නට වාසනාව ලැබුණ. නිසා පෙන්වත් දෑ අපපි කල්පනා කරන්නට ඕනේදා සුභපුත්‍රයාට තමයි ඔය දේශනාව කළේ. ඉතින් අද ඒ සුභ පුත්‍රයාපට විද්‍යමාන නෑ. අද අපට තමයි මේ උපකාර වෙන්නේ. එනම් අපිත් මේ කුසල කුසල විපාක පිළිබඳව දැනගන්නට ඕනනි ඉගෙන ගන්නට ඕනිේ අහන්නට ඕන. අගුසල්කුසල් විපාග පිළිබඳව දැනගන්නට ඕනනි. කුසලයංගින් ඇව පරිපූර්ණයක්වයට පත්වෙමින් අකුසලයන්ගෙන් බැහැරවෙමින්. තමන්ගේ හිත ධර්මානු ධර්ම පටිපන්න කර ගනිමින්. ජීවිතයේ ගත කරනවනං අපි ජීවිත සාර්ධක බවට පත් වනවාය කියනක බුදුරජාණන් වහන්සේ වදාලා. බිලව සැප පරලොව සැප නිවන් සැප කියන මේ සියලු සැප ලබන්නටත් ජීවිත සාර්ථක බවට පත්කරජන සැනසිල්ලේ ගෙවන්ටත් උපකාරවන්නේ කුසල් කිරීමය කෙනෙක බුදුරජාණන් වහන්සේ වධාරනවා. එනං සබබ පාපස්ස කරනං සියලු පාපයන්ගෙන් අත මිදින්න. කුසලස්ස උපසම්පදා උසස්විදියේ කුසල ධර්මවලයේදෙන්ට. සචිත්ත පරියෝ දපනං සියසිත, දමනය කරගන්ට ඒතංබුද්ධාන ශාසනං ඒ සියලම් බුදුරජණන් වහන්සේලාගේ අනුශාසනවිතය නිසාවන් අද මේ උතුම් ධරමානු ශාසනාව ශ්‍රවනය කිරීමෙන් දායකවීමෙන් ධර්මදානමය වශයෙන් මහත් වූකු සලයක් අපි උපදවාගන්න ටේදුනා කියෙන සාදු සාදු කලා අනුමූදන්වෙන්ඩ විශේෂයෙන්ම හත්වනදා අපි ජන්වදිනය සිහිපත් කරගන ඒවගේම ප්‍රධාන දායකත්වය දරන්න රගහ පදිංචි උපාසිකාව පරුස්ස ගොඩ පදිංචි LG රත්නාවති උපාසිකාව ඇතුළු පිරිස දායකත්වය දරාගෙන කටයේතු කරන ප ජූනි පලවන ද උපන්දිනයේ ඌරගහ උපාසකම් මගේ එතුන් ය නිදුක් වේවා නිරෝගිවේවාසු පදවේවාගල අපි උුණ්‍යානුමෝදනා සිද්ධ කරන අතරට එවගේම අපගේ මෑණියන් වහන්සේනනා ගොඩ ුද්ද ද ල්මීින් හන්සේටත් පියානනාගුඩ පඥාලෝක සාමීන්න් වහන්සේටත් නිරෝගිසුව දිහිර ගාෞස්ස ලැබේවාක ලබේ මෛත්‍රයෙන් ආශුර්වාද කරන අතරට විශේෂයම ශාසනය ආරක්ෂාගනු ලබන සියලොම සඟපිතුරුන් වහන්සේලාට නිදුක් නිරෝගි භාවය ලබේවා කියන ප්‍රාර්ථනා ඇති කරගන්නට. දායකත්වේ දරන්න ඌරගහ පදිංචි උපාසිකාවගේ ජූනි. පහළමවනද පනස් නවවෙනි ජන්වදනය නිමිත්තින් එතුමීර සෙත්මිත් ප්‍රාර්ථනා කිරීමත්. ඒවගේ අනන්ත සසර පටන් මේදක්වාම මිය පරලෝගයේ යම්තතාක් මෞ්පිය ඥාති බඳු විත්‍රාධී කල්‍යයානු මිතරාදීන් වෙත්නම් ඒය හැමදනාට පුුණ්්‍යානු මෝදනා කිරීමත් පරස්ස ගොඩ පදිංචි එල්G රත්නාවතිී උපාසිකාාව එතුම මේගේ මේ පරල්ලෝග දෙමවපියන් ඇතුළු හැමද නාට පු්ාන මෝදනාවක් සිද්ධ කරවා. ඒවගේ විශේෂය දිදුල රූපවාහනී මාධජාලයේ නිර්මාත්‍ර දූරන්දර ඒ ගරු සභහපතිත්‍රය උසුලන අති ගෞරවාර්හ අවසරයි නමකයන්ට මාලිගාවිල්ල අසජී නායක මාහිමයාාණන් වහන්සේට බුදහදී රත්නත්‍රේ අසීමිතාශිර්වාදය ලැබේවා ඒ මාහිමියාණන් වහන්සේට මේ උතුම් සද්ධරමය මුළුමහත් ලෝකයට බෙදාදීම සඳහා සත්පුරුස කල්්‍යාල මිත්‍ර කාය මණ්ඩලය සමගම තවතුවත් බොහෝ කාලයක් සසුන් කරනීන්නට ධර්ම කරනී දෙන්නට ආවශාරෝ ගිහාදී භාග්්‍ය සම්පන් ලැබේවා කියන ප්‍රාර්ථ නාවසිතය දරාගන්න ටූනි එවගේ අදම උතුම් වැරිස ගහනට ධර්මශ්‍රවනයට සහ සම්බන්ධ වු සියලූම පින්න තුල්ලාටත් නිදු නිරෝගි සම්පත් ලැබේවා කියන පාර්ථනාවද කර ගන්නටෝනි ගමන් පහසු සංසාදමී ශාක පුතනුවන් ඇතුළු ප්‍රතාාවමහත්ම ඇතුළ හැම දෙ නාටමත් සෙත්ප ප්‍රාර්ථනා කරමින් පශියලූම කුසල ධර්මයන් දෙවංසයිත ලෝක සත්වයාටත් ඔබා පහැම දෙනාටමත් අජරාමර සංඛ්‍යාතක් ග්‍රප්‍රණීත අමහමහා නිර්වාණ දහතුව ශාක්ෂාත් කර ගැනීමට හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ටත්. න ූදනවක් සිද්කරුම්. ආකා සට්ට හාචබුම් මට්හාා දේ වානාගා මහිද්දිකා උඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කන්තුළූ කසාාසනං ආකා සට්ට හාචබුම් මට්ටාදේ වානාගා මහිද්දිිකා ්ඥන්තන් අනුමෝදිිත්වා චිරං රක්කන්තුද. ආකා සට්ට හාචබුම් මට්ටාදේ වානාගා මහිද්දිිකා ්ඥන්තන් අනුමෝදිත්වා සිිරංග්‍රකන්තු ත්වංසදා මා විසිං රැස්කලාවූ සීලමය ධරමශ්‍රවනමය ධර්මදානමය කුසලා නිසංසධරමයෝ අප හෑම දෙනාටම මෙලොව යහපතවේවා පරලොව සුගතියවේවා සාන්තනිවනිින් සැනසේවා හැමු දෙනාටම අමා සැපතම සැලසේවා සාත සාධහ සාත්හෝ සදැපතුනේ මෙමු තුම් ධර්මදේශනය සිද කරනට එතනු ගෞරවනී දේශකයන් වහන්සේ වන. ූජ පාද නමැනට අවසරයි නාගොඩ සද්ධලෝක සොමින්න් වහන්සේට මේ කරගෙනයන්න වූ ශස්සනක කටයුතු නිදුක්වය නිරෝකේව තවත් චිරාත්කාලයක් කරගනයාමට ශක්තිය ධෛරය වාසනාව ලැබේවායයි සාධනාධයක් දයේහි ප්‍රාර්ථනා කර සිටිමෝ. සාධහෝ සාධහෝ සාහෝ. වගේෙමයි සදැවතුනි අතමිමුතුම් දායිකත්ව ධර්මදේශනයේ බැතිබාර දායිකත්වය ගෙන කටියුතු කළ සුපිනුතුන් සිලදනාගේ ධර්මශ්‍රණය කලා ව ලක්වැසි ලවැසි සිලදනාගේර, යහප තරමුණ පාර්ථනා යකාරෙන් ස්්ට සිද්ධවවායයි ප්‍රාර්ථනා කරමින් ති විදිදුල බෞදරුප පොහැන් ලිකාවේ මේ පැටනිය මිත උතුම් දායිකත්ව ධර්මදේශනය මෙැකින් නිමාවට පත්නවා. ඔබ සැමට දළදා සමඳ හිටයි.